මන්දන්න දැන්නම් කට්ටියමට කියනවා මේ කාලේ ජනාධිපති තරහ කරගන්න එපා. ඔබතුමාට නීතිය සාමය අමාත්‍යාංශය දෙන්න ඉඩ තියෙනවා. ඒකාන්ත විවේචනය කරන්න එපා කිය. ගිය පාරත් ඔහම කතාවක් ගියා. දැන් ඔය මල ඉලව් කතාව කියලා ගරු කතා නායකතුමනි, ත්‍රස්තවාදීව මට එලෙලව ගහන්න ඉඩ තියෙනවා. මට ආරක්ෂාවකුත් නැහැ. මට තාම තියෙන්නේ ඔබතුමා දුන්න අර 1000 දෙනා විතරයි පොලිසියේ. STF අතර දීලා තිබුණා ඔක්තෝබර් 26 වෙනිදා ඒකත් අයින් කරා. ඔය කතා ගියාට මට කියන්න තියෙන දේ මට කියන්න සිද්ධ වෙනවා. ජනාධිපතිතුමාගේ මගේ පුද්ගලික තරහක් නැහැ. නමුත් අපි දැක්කා ජනාධිපතිතුමා සිංගප්පූරුවේ ඉඳගෙන වාක්‍ය 10 එක විතර පණිවිඩයක් කියවලා තිබ්බා. ඒක පොඩි ශෝක ප්‍රකාශයක්. ඒ පණිවිඩය අපි දැක්කා. ඊට පස්සේ සිංගප්පූරුවේ ඉඳලා එතුමා මේ රටාව රෑ 12ට. නමුත් සිංගප්පූරුවේ ඉඳලා ශ්‍රී ලංකන් ගුවන් යානා එකක් මේ රටට ආව 3ට හවස. තව එකක් ආව රෑ 9ට. මේ වගේවත් එන්න තිබුණා මම හිතන විදිහට ආරක්ෂක ප්‍රධානී හැටියට එතුමාට. රෑ 12 වෙනකන් එතුමාගේ බයිපාස් එකක් කරේම කළා තිබ්බනම් ඔන්න එන්න බෑ. එහෙම නැතුව මෙඩිකල් චෙකප් එකක් වුණත් එන්න හැකියාව තිබුණා. ඒක හන්දා ඒ හැමතැනදීම අපි අපේ දුර්වලකම් පෙන්ලා තියෙනවා. ජනාධිපති දුර්වලයි කියන්නේ අපි දුර්වලයි. ජනාධිපතිගේ දුර්වලකම් තියෙනවා නම් ඒ කියන්නේ ඇමති මණ්ඩලය සහ ආණ්ඩුව දුර්වලයි. ආරක්ෂක කවුන්සලය සහ ආරක්ෂක ඇමති ආරක්ෂක ලේකම් ඒගොල්ලෝ රාජකාරිය පැහැරලා තියෙන අසාර්ථක වෙලා තියෙනවා. මොන නිදහසට කාරණා කිව්වත් අපි ඒක පිළිගන්නේ නැහැ. ජනතාව ඒක පිළිගන්නේ නැහැ. මේකේ පහර කෑවේ ජනතාව. රටේ අස්ථාවරභාවයක් ඇති වුණා. නීතිය ආරක්ෂාව එමුකුත් නැති වුණා. භීෂණයක් ඇවිල්ලා තියෙනවා. එතකොට නිදහසට කාරණා දීලා වැඩක් නැහැ. වෙන රටවල් වල නම් රොත් පිටින්ම ඉල්ලාස් වෙනවා. ලෝකේ පිළිගත් රටක මේ වගේ දෙයක් වුණා නම් කට්ටියට අනිවාර්යෙන් ගෙදර යන්න වෙනවා. නමුත් අපේ රටේ සාමාන්‍යයෙන් එහෙම දේවල් වෙන්නේ නැහැ. ඒකාන්තයෙන් කට්ටියට ඉන්න පුළුවන්. නමුත් මේකේ වරද සියුල් දෙනවා පිළිගන්න ඕනේ. දැන් මේ ඔත්තුව ඇවිල්ලා දුන්න ප්‍රමුඛත්වය තවුන්නාසලා දැක්කා. අර නාමල් කුමාරගේ නරුමයා දුන්න ඔත්තුවට දුන්න ප්‍රමුඛත්වය දුන්නේ නැහැ. පහුගිය දවස්වල. අර නාමල් කුමාර කියා එකේ අපි ඔක්කොම ඝාතකයෝ අරවා මේ කියලා අපි වෙල්ලන්නේ නැදුවා. ඒක කරේ තියන් දුවපු තරංගවත් දිව්වේ නැහැ මෙතන. ඊළඟට අර මදුස් කියලා එකෙක් අල්ලගෙන දඟලනවා. ඒ මල්ලට්ටියගේ අත ගහපු තරංගවත් උනන්දුවෙන් මේ මල්ලට්ටියට අත ගැහුවේ නැහැ. ඉතින් මේකෙන් තේරෙනවා මේ ආරක්ෂාව කියන එක අපිට විහිළුවක් වෙලා ඒක හිතෙන හිතෙන විදිහට අපේ ന്യാයපත්‍ර වලට විතරයි පාවිච්චි කරන්නේ. අපේ දේශපාලන ന്യാයපත්‍ර සඳහා ඒක යොමු කරන්න හදනවා. එතනින් එහාට රටේ ന്യാයපත්‍ර සඳහා ජනතාවගේ අවශ්‍යතා සඳහා ඒක පාවිච්චි කරන පුරුද්දක් අපට නැහැ කියලා මට පේනවා. අගමැතිතුමාට නියෝජ්‍ය ආරක්ෂක ඇමතිට මාස 6කට ආරක්ෂක කවුන්සලයට එන්න කියලා. මේකේ ආණ්ඩුවක් තියෙනවාද? ඒවා ව්‍යවස්ථානුකූල දේවල්. ආරක්ෂක කවුන්සලයේ කවුද ඉන්නේ? ඒ මදිවට තවුන්නාසලා පැත්තෙන් කවුද ඒකට රිංගුවලු? කොයි රටේද ආරක්ෂක කවුන්සලයේ විරුද්ධ පක්ෂ මිනිස්සු? මේවා ලෝක විහිළු. ආරක්ෂක කවුන්සලයේ කතා කරේ අශ්වරේස් ගැනද? එහෙම නැත්නම් ඔට්ටු දාන එකද කරේ ඒතන ඉඳගෙන? මේක විශාල ප්‍රශ්නයක්. අනිත් පැත්තෙන් ගරු අගමැතිතුමා මම ඔබතුමාට ගරු කරනවා. නමුත් ඔබතුමාට මාස 6කට එන්න කිව්වේ නැත්නම් ඔබතුමායි නිකන් හිටියේ. ඔබතුමාට ක්‍රියාත්මක වෙන්න තිබුණා. ඔබතුමා පාර්ලිමේන්තුවේ කියන්න තිබුණා. අපි කවුරුවත් ඒවා දැනගෙන හිටියේ නැහැ. නැත්නම් ඔබතුමා අගමැතිතුමා හැටියට කොහොමද යුතුකම ඉෂ්ට කරන්නේ? ඒක හන්දා ඒක කාටවත් නිදහසට කාරණාවක් දෙන්න බෑ. නියෝජ්‍ය ආරක්ෂක ඇමතිතුමාට එන්නක දෙන්නක් නෑ ආරක්ෂක කවුන්සලයට. එතුමා නිදහස් වෙලා ඉඳලා මොකටද? එවන එතුමා අස්වෙන්න ඕනේ. ආරක්ෂක කවුන්සලයට යන්න බැරි. නියෝජ්‍ය ආරක්ෂක ඇමති කෙනෙක් ඉඳලා වැඩක් තියනවා. එතකොට එතුමාට වරප්‍රසාද හම්බ වෙනවා. එතකොට එතුමා ආරක්ෂක කවුන්සලේ නෑ. එතකොට රටේ ආරක්ෂා ගැන එතුමා දැනගන්නේ කොහොමද? කාන්ද මේවා නිදහසට කාරණා නෙමෙයි. මේවා අනිවාර්යෙන් විශාල වැරදි. මේවා විශාල මහා පරිමාණ වැරදි. මේ ආණ්ඩුව අපි ජනතාවට වග කියන්න ඕනේ. මේ වැරදි වෙනකන් අපි නිදාගෙන හිටියත් අනිවාර්යෙන් මේක කාටවත් නිවැරදි කරන්න බෑ. අපි මේවා බාරව ඒවට ගැළපෙන මිනිස්සු දාලා හිටියත් ඒ ප්‍රශ්නේ මගේ හිතේ තියෙන. මගේ හද සාක්ෂිය මම කතා කරා. සමහරලාලට හිටපු ඇමතිවරු නීති හා සාමය මගේ හිතවත්තු. යාළුවෝ සුන්දර මිනිස්සු. හරි හොඳයි. යාළුවෝ වැදගත් මිනිස්සු. ඒගොල්ලෝ සමාජයට කිසි වරදක් කරන්නේ නැහැ. නමුත් අවශ්‍ය දැනුම තියෙන්න ඕනේ. මං හිතනවා ඒ හිටපු නීති සාමය ඇමතිවරුන්ට එහෙම පසුබිමක් තිබුණේ නැහැ. පසුබිමක් තියෙන්න ඕනේ. සමහරලාලට මට හිතෙනවා අර ජුලම්පිටිය අමරයා ඌට තියෙනවා ඊට වඩා පසුබිම. මොකද ඒක දන්නවා. නීතිය කියන්නේ මොකද්ද කියලා ඌ දන්නවා. නීතියෙන් පණින හැටිත් ඌ දන්නවා. නීතිය කඩන හැටිත් ඌ දන්නවා. මිනිහ මැරුවොත් වෙන්නේ මොකද කියලා ඌ දන්නවා. ගංජා ගැහුවොත් වෙන්නේ මොකද කියලා ඌ දන්නවා. ඒක හන්දා නීතිය ගැන අඩු ගානේ එක පැත්තකින් ඒ විදිහට ඉගෙන ගන්න බැරණ අර පැත්තෙන් හරි ඉගෙන ගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට බිහිතුකම් ඉෂ්ට කරන්න හම්බ වෙන්නේ නැහැ. අනිත් එක මේ කාරණා වලට මෝරපු මිනිස්සු ඉන්න ඕනේ. තරුණ මන්ත්‍රීවරු දාගෙන මේ වගේ දේවල් කරන්න බෑ. කොහොමද අවුරුදු 55 60ක් වෙච්ච හමුදාපති කෙනෙකුට පොලිස්පති කෙනෙකුට අවුරුදු 40ක් 45ක් වෙච්ච තරුණ മന്ത്രി කෙනෙක් ගිහිල්ලා උපදෙස් දෙන්නේ? අපිත් ඒ තනතුරු වල හිටියා. එහෙම තත්ත්වයක් තිබුණා නම් ඒක අපි අපහසුතාවයට පත් වෙන තත්ත්වයක්. ඉතින් මේවා ආණ්ඩුවක් වුණාම තේරුම් ගන්න ඕනේ. මේ වැරදි හදාගත්තේ නැත්නම් නැවත නැවතත් මේ වැරදි කරුවොත් අපිට අනිවාර්යයෙන්ම රට මේ තියෙන උදුරෙන් ගොඩ ගන්න බෑ. මේක තමයි යථාර්ථය. මම හිතනවා අපේ ආණ්ඩුවේ තව සමහර අමාත්‍යාංශ තියෙනවා. තමුන්නාසලා පිළිගනි. ඒ තැන්වල සුදුස්ස ඉන්නවා කියලා මම හිතන්නේ. ඒක හන්ද ගරු අගමැතිතුමනි ප්‍රශ්න තියෙන්න පුළුවන්. අඩුපාඩුකම් තියෙනවා. නමුත් මේ රජයේ ඉදිරියට යන්න ඕන නම් අනිවාර්යෙන් සුදුස්ස සුදුස්සන් වලට දාගන්න ඕනේ. ඒව නැත්නම් සාර්ථකව රජයක් ගෙනියන්න බෑ. දැන් උදාහරණයක් හැටියට අපි කිව්වා පරිපාලන නිලධාරියෙක් ආරක්ෂක ලේකම් වෙන්න ඕනේ කියලා. එක්කෙනෙක් දෙන්නෙක් හිටියා. ඊට පස්සේ ඒ සෙල්ලම එපා වුණා. ඊට පස්සේ නෑදෑයෝ යාළුවෝ
ක්ලාස්මේට්ල අරුමුන් දාගත්තා. දාගෙන ඔක්කොම අසාර්ථකයි. දැන් ඉන්දියාවේ ඉන්නවා පරිපාලන නිලධාරිය ආරක්ෂක ලේකම්. හැබැයි ඒගොල්ල ඔක්කොම ආරක්ෂක විද්‍යාලයට ගිහිල්ලා එතනින් උපාධිය සමත් වෙච්ච කට්ටිය. පරිපාලන ක්ෂේත්‍රයේ හිටියත් ආරක්ෂක විද්‍යාලය කියන්නේ ලෝකේ තියෙන ඉහළම ආරක්ෂක විද්‍යාල. උසස්ම මට්ටමේ ආරක්ෂාව ගැන ඉගෙන ගන්න දැන් ගමත් ගියේ මගේ වාසනාවට රාජකීය ආරක්ෂක විද්‍යාලයට එංගලන්තයට. එහෙම ටික දෙනාට එතනට යන්න හම්බෙන්නේ. ඒත් ඒ වගේ ආරක්ෂක විද්‍යාල ඉන්දියාවේ හරි තියෙනවා. ඒවට හරි ගිහිල්ලා ඒගොල්ල සුදුසු වෙලා ඉන්නවා. නැත්නම් උපාධියක් තිබුණ බලියට පරිපාලන නිලධාරියෙක් වුණ බලියට ආරක්ෂා ගැන තේරෙන්නේ නැහැ. සමහරලාට ප්ලැටූන් එක 25 දෙනෙක් ඉන්නවා කියලා දන්නේ නැහැ සමහර ආරක්ෂක ලේකම්. කොහොමද ඒගොල්ලෝ රාජකාරිය කරන්නේ? ඒගොල්ලෝ එන්නේ ආරක්ෂා ගැන ඉගෙන ගන්න. අමුදාපතිලෙන් ඉගෙන ගන්නයි ඒගොල්ලෝ එන්නේ. ආපු ගමන් සුවාන දෙකක් මාසයක් අහනවා කොහොමද මේවා වෙන්නේ කියලා. ඒ වගේ තත්ත්වයක් අපේ රටේ තියෙනවා. ඒක වෙනස් වෙන්න ඕනේ. දැන් මේ සිද්ධිය වෙලත් අගමැතිතුමා හමුවීමට ඒමට මට ආරාධනාවක් ලැබුණේ පැය 48කට පස්සේ. එතකන් අගමැතිතුමා හම්බෙන්න වෙලාවකට ආරාධනාවක්වත් ආවේ නැහැ. මම ෆීල්ඩ් මාෂල් කෙනෙක්. මම මේවා ගැන දන්නවා. මම ෆීල්ඩ් මාෂල් උනේ ගෝල්ෆ් ෆේස්සේ කඩල විකුණලා නෙමෙයි. ඒක හන්දා මට මේවට ආරාධනාවක් ලැබෙන්න තිබුණා. මේ ආණ්ඩුවේ වෙන කවුරු හරි ඉන්නවද මට වඩා වැඩියෙන් ආරක්ෂා ගැන දන්න අය? ඉන්නවනම් මම ෆීල්ඩ් මාෂල් පට්ටම ගලවලා යට දෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක හන්දා අපෙන් ප්‍රයෝජන ගන්න. අපිට තාන්න මාන්න ඕනේ නැහැ. අපට ඕනෙත් නැහැ වෙඩිනුවදී රත ඕනෙත් නැහැ මොනවත් එපා. නමුත් මේ රටට යමක් කරන්න පුළුවන් හැකියාව තියෙනවා කියලා හිතනවනම් ඒකට මොලේ තියෙන දැනුම තියෙනවා කියලා හිතනවනම් අපෙන් ප්‍රයෝජන ගන්නවා.